ඉඳලා ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා ගෑස් මිල අඩුවීමේ වාසිය මේ රටේ ආපන ශාලා පද්ධතිය තුළ ලබා දීමේ අරමුණේ. ඒ නිසා ප්‍රථමයෙන්ම කියන්න ඕන පහුගිය කාලයේ පුරාවටම වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමේ වාසිය අපි පාරිභෝගිකය ලබා දීම සඳහා නොයෙකුත් අරගලයන් අපි කරා. හැබැයි මේ භාණ්ඩ මිල අඩුවීමේ වාසිය ඍජුවම පාරිභෝගිකය ලබා දීම සඳහා රජයේ සතු නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ. අපි ඒක එදත් කියනවා, අදත් කියනවා, හෙටත් කියනවා. අපි පහුගිය දවස්වල කිරිපිටි මිල අඩු වුණා, ඉන්ධන මිල අඩු වුණා. එතකොට එළවලු මිල, මාළු මිල මේ සියල්ල අඩුවීමේ වාසිය අනුව අපි කිරිතේක රුපියල් 90ට දෙන්න තීරණය කළා. හැබැයි 90ට දෙන කිරිතේක සජබේ මතවාදී දරණ ආපන ශාලා හිමියෝ, මාලිමාවේ මතවාදී දරණ ආපන ශාලා හිමියෝ මේ සහනේ දුන්නේ නැහැ පාරිභෝගිකයට. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, ජනාධිපතිතුමාට කියනවා, මේ එක එක දේශපාලන පක්ෂවල මත තරන් ඉන්න හෝටල්කාරයන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න බෑ. ඉතින් රටකට මිල නියාමනයක් තියෙන්න ඕන. වෙළඳැමතිවරයාට බිත්තරේ තියෙන කැක්කුම, බිත්තරේ කවන්න තියෙන කැක්කුම මේ රටේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල සහනය ලබා දෙන්න ඇයි බැරි? ඒ නිසා පාරිභෝග අධිකාරිය මේ සතිය ඇතුළත එක්ක වහනවා. එහෙම නැත්නම් පාරිභෝග අධිකාරිය සක්‍රීයව පාරිභෝගය වෙනින් පෙනී ඉන්න වැඩපිළි අපි හදනවා පාරිභෝග අධිකාරිය ඇවිල්ලා. එනිසා වක්කීමෙන් කියන්නේ Tamanට අපි ලබා දෙන සහනය පාරිභෝගිකයාට ලබා දෙන පාරිභෝගිකයාට බැරි නම් සභාපතිවරයා කට්ටිය වහාම කෙලින් කියන්න ඕන බෑයි කියලා. ඇමතිවරයා වහාම කියන්න බෑයි කියලා. බිත්තරේට කැසට් එකක් ගාලා බිත්තරේ දාලා කොමිෂන් දාලා ඉන්දියාවෙන් ගල ගේම ගන්න පුළුවා. හැබැයි ආණ්ඩුව දෙන සහනය අපි ලබා දෙනකොට පාරිභෝගිකයාට ඒක අරන් දෙන්න බෑ. ඒ නිසා සමස්ත ජනතාවට කියනවා අපි ලබා දෙන සහනය ඔබට ඍජුවම අරන් දෙන්න මැදිහත් වෙන්න ඕන මෙලටේ පාරිභෝගිකාරිය. මට බලයේ දුන්නම් මම දන්න මේ වැඩේ කරන්න. අපිට තියෙන සිවිල් බලය ඒකෙන් තමයි මේ පුරිම දේ අපි කරන්න බලන්නේ. ඒ නිසා වක්කීමක් ඇතු කියනවා ගෑස් මිල අඩුවීමේ සහනය අපි අද සිට අද මැදම රාත්‍රියේ සිට බත් පැකට් එක, ෆ්‍රයිඩ් රයිස් එක, කොත්තුව 120ක මිලක් අපි අඩු කරන තීරණය කරනවා. ඒ 120 මිල වහාම අද මැදම රාත්‍රියේ ඉඳලා ආපන ශාලා හිමියෝ පාරිභෝගිකය ලබා දිය යුතුය. 120ක් කියන්නේ රුපියල් 500 කොත්තුවෙන් රුපියල් 100ක් අඩු වෙනවා. රුපියල් 500 ෆ්‍රයිඩ් රයිස් එකෙන් රුපියල් 100ක් අඩු වෙනවා. රුපියල් 300 බත් පැකට් එකෙන් රුපියල් 60ක් අඩු වෙනවා. ඒ එක්කම මේ වෙලාවේ අනිත් පැත්තෙන් අපේ හෝටල් වලට එන සියලු දෙනාගේ ප්‍රධාන දේ තමයි ප්ලේන්ටිය. ඒ නිසා ප්ලේන්ටිය මිල අපි රුපියල් 10ක මිලක් අඩු කරනවා. ඒ අනුව ප්ලේන්ටිය මිල රුපියල් 30 දක්වා අපි මේ අවස්ථාවේ ප්‍රකාශනපත් කරනවා. ප්ලේන්ටිය රුපියල් 30යි, කිරිතේක රුපියල් 90යි, ඒකම බත් පැකට් එක, ෆ්‍රයිඩ් රයිස් එක, කොත්තුව කෙලින්ම 120ක මිල අඩු කිරීමකට ලක් කරනවා. ඒ නිසා මේ සහනය වහාම ලබා දිය යුතුයි පාරිභෝගිකයා හට අනිවාර්යයෙන්ම. එය ලබා නොදුන්නොත් අනිවාර්යයෙන්ම ආපන ශාලාවල අර බිස්කට් කල් කරා, පාන් පිටි කල් කරා, මේව කල් කරා, ඒ සියලු දේ වගේම අපි අනිවාර්යයෙන්ම මේකත් ඒ ක්‍රියාන්විතය කරනවා. එනසා හෝටල් හිමියන්ට අපි ඉල්ලා සිට කරුණා කළා. මේ වෙලාවේ එළවලු මිල අඩු වෙලා තිබෙන්නේ. කොත්තුකට යන ගාන කීයද කියන මම අද පෙන්වන්න හැදුවේ. මම මේක පෙන්වන්නේ නැහැ. හෙට අනිද්දා මේ සාහනේ නුදුන්නොත් කොත්තුකට යන කොස්ට් එක මම මේ මාධ්‍ය ඉස්සරහා පෙන්වනවා. ෆ්‍රයිඩ් රයිස් එක යන කොස්ට් එක කීයද මම පෙන්වනවා. බත් පැකට් එක යන ගාන කීයද මම පෙන්වනවා. මොකද මමත් ආපන ශාලාවල හොඳ ඔස්තාර කෙනෙක්. හරිද? මමත් 2007 ඉඳලා මේ ආපන ශාලා පද්ධතිය තුළ ලංකාවේ තියෙන ප්‍රධාන පෙළ ආපන ශාලා රසක් කරපු කෙනෙක් මම. හරිද? එනසා මාගා විසුලිත් තිනෝ පල්ටිත් තිනෝ. මම ආපන ශාලා දැන් පවත්වා යන්නේ නැත්තේ මොකද හේතුව? මේ කර්මාන්තයේ මේ සංගමය ඉදිරියට අරන් යන්න ඕන නිසා. එනිසා ආපන ශාලා හිමියන්ට කියනවා මේ මොහොතේ මේ සාහනය පාරිභෝගය ලබා දෙන්න. මොකද ඊයේ පෙරේද දවස් දෙකේම අන්තර්ජාලයේ තනිකරම යන්නේ අපිට විරුද්ධ පෝස්ට් දාලා තියෙන්නේ. කරුණා කරලා අසේල සම්පත් එන්න කෑම් මිල අඩු කරන්න කියන එක. එනිසා අපිට රුපියල් 36ට ආනයනික විතර හම්බෙන්නේ නැත. අපිට රුපියල් 1000 ගානක් අඩු කළ විතර දියර අපිට හම්බෙන්නේ නැත. හැබැයි අපි වෙළඳපොළේ තිබෙන විතරේ රුපියල් 50ට 60ට අරගෙන තමයි අපි මේ කර්මාන්තය පාත්වා යන්නේ. ඒ නිසා හැබැයි 35ට විතරේ දෙන බේකිරිම් යංගයේ සංගමය 7.5 මිලක් අඩු කරන්නේ නැහැ පාන් පිරි නිෂ්පාදන වල. හැබැයි අපි මේ වෙලාවේදී කොත්තුවේ මිල, ෆ්‍රයිඩ් රයිස් මිල, බත් බයිට් මිල, ප්ලේන් ටී මිල අපි අඩු කළා. ඒ සාහනේ පාරිභෝගයට දෙනවා. අපේ පාරිභෝගය අපිට අහිමි වුණා පහුගිය කාලේ පුරාවටම. උදේට ඇවිල්ලා වතුර විදුලක් පීලා බෙන් මාරියේ කැමරිට බලාගෙන යන පාරිභෝගිකයෙක් අපේ හිටියේ. ඒ නිසා ආපන ශාලාවේ මිල අපි කියන කරුණා කළා. ඔයාලට මේ ලැබුණු අවස්ථාව තුල ඔගොල්ලෝ නැවත පාරිභෝගිකයෙක් එන්න ගන්න. ඒ නිසා නියමිත බර, නියමිත ප්‍රමාණෙත් එක්ක මේක ලබා දෙන්න. එහෙම ලබා නොදෙන ආපන ශාලා
වහාම අපිට වට්සප් දුරකතලංකෙන් අපට එවන්න ඒ හෝටේ චායරුපිය බිඳුවයි 78යි 871යි 47යි 26 දරන මගේ වට්සප් දුරකතන අංකයට මේ ඔබගේ හෝටලයක මොනියම්මෝ මේ අපෙට්ටිකඩේක මේ සහනේ ලබන්න දෙනවා නම් එතරම් වීඩියෝ කරන්න වීඩියෝ කරලා ෆොටෝ එකක් ගාලා එවන්න මොකද පාරිභෝධිකාරී කිව්වට වැඩක් නැහැ පාරිභෝධිකාරී අවදි කරලා මේ සහනේ අරන් දෙන්න අපිට එවන්න අපි ඒක අන්තර්ජාලය පළ කරලා ඒ පාරිභෝගිකයාට ඒ සහනේ අරන් දෙනවා අනිවාර්යයෙන්ම ආපන ශාලාමියගේ ඒ නිසා ජනාධිපතිවරු පන්නන්න මහපාරේ අලකර කරන්න පුළුවන් නම් මේ රටේ සමත් ජනතාවට අපි ලබා දෙන සහනය හෝටල් හිමියගෙන් අරගන්න ඔබට අයිතියක් තිබෙනවා ඒ නිසා හෝටල් හිමියෝ මේක දෙන්නේ නැත්නම් අල්ලන්න කෙලිම බෙල්ලෙන් හොල්ලන්න හොල්ලලා ඔබේ අයිතිය ලබා ගන්න ඔබලා වෙනුවෙන් අනිවාර්යෙන්ම පෙනින්න පාරිභෝගික වෙනුවෙන් කිසි බස් දෙන්නේ නැහැ ඒ නිසා සජව වේවා මාලිමා වේවා අනිකුත් දේශපාලන මතිවන්තර වේවා ඒවා තියාගන්න ආපන ශාලාවෙන් එළියේ ආපන ශාලාවේ තමන්ගේ පළවෙනි ඉෂ්ට දේවතාව පාරිභෝගිකයා පාරිභෝගිකයන් මේ සහන ලබා දෙන්න ඕන ඒ නිසා ලිට්‍රෝ සමාගමට සභාපති මුත්තපිරිස් ඔබ ස්තුති මේ ගෑස් සහන ලබා දීම සම්බන්ධව අද වෙනකොට එළවලු විකුණ ගන්න බැරුව තිබෙනවා අද වෙනකොට මාළු කිලෝ රුපියල් 500 600 බැලලා තිබෙනවා රුපියල් 210ට පාන් පිටි අඩු වෙලා තිබෙනවා සීනි කිලෝ අඩු වෙලා තිබෙනවා පරිප්පු අල බීලුණු මේ සියල්ල අඩු වෙලා තියෙද්දී මේ සහනය අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි අපි ආණ්ඩුවට කියන එක දෙයක් අපි දැක්කයි පාර්ලිමේන්තුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විතර ගැන කතා කරනවා අපි දැක්ක මහින්ද ආනන්ද අලුත් ගම්මගේ කතා කරනවා පාරිභෝධිකාරී නිදි කියලා ලොකු දෙයක් එහෙම කියුවේ සම්බන්ධව හරි ඒ නිසා දැන් කට්ටියත් එකතු වෙලා රජයේ ලබා දෙන සහන පාරිභෝගික ජනතාවට අරන් දෙන්න දවන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරමු ඒ සඳහා පළවෙනි පියවර අපි ආරම්භ කරනවා හෙට දිනේදී විශේෂයෙන්ම උත්සව සමය දැන් එන්නේ අලුත් අවුරුද්ද දුර බහල බලත් ගම් බලත් වලට යන සියලු දෙනා එන්නේ කොළඹ නගරයට අපි හෙට දිනේදී පිටකොටුව සියලු ආපන ශාලාවට සියලු මාධ්‍යත් එක්ක අපි යනවා මේ ලබා දෙන සහනය දෙනවාද කියලා බලන්න මොකද නාගම් යන තමගේ ගෙවල් වලට යන සියලු දෙනා ඉන්නේ කොළඹට ඇවිල්ලා තමයි ඉතින් බෙදිර යන. ඒ නිසා පිටකොටුවේ මේ සාහනය හෙට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා හොයා බලන්න අපි ආරාධනා කරන පාර්ලිමේන්තු අධිකාරියට එන්න කියන මාජන සෞඛ්‍ය පරිශ්‍රයරුන්ට ගෞරවනීය මාත්‍ය එන්න නොදෙන ආපන ශාලාවක් තියෙනම් අනිවාර්යයෙන්ම ඔහුගේ අපරිශුද්ධතාවය පිළිබඳ බැලුවා නඩු දැම්මා. අනිවාර්යෙන් හොඳින් හෝ නරකින් මේ සාහනය ආරන්දන එක ආරන්දන පාර්ලිමේන්තුවට එහෙම නැත්නම් හෝටල් ටිකේ කැම ටික ගල් කරනවා කියන එක මතක් කරනවා මේ සාහනය පාර්ලිමේන්තුවට දුන්නු තේසා ප්ලේන්ටි රුපියල් 30යි 30ට නොදෙන ප්ලේන්ටි ආපන ශාලා අපේ වට්ස්ඇප් අංකයට දාන්න අපිට දාන්න අපි බලාගෙන ඉතුරු ටික බත් පැකට් එක ෆයිට් රයිස් එක කොත්තුව 120ක් මිල අඩු කරලා නොදුන්නොත් අපිට කියන්න අපි බලාගෙන ඉතුරු ටික මේ සියල්ල අපි බලයක් නැතුව සිවිල් බලය සහ මාධ්‍යයේ අවකාශය මත තමයි අපි මේ සාහනය අපිට අරන් දෙන්න කියන එක මේවත් මතක් කරනවා දැන් මේ අපි දකිනවා මේ සාහන ඒ කියන්නේ බඩු මිල අඩු වෙද්දී ඔබතුමාලා මේ බඩු මිල අඩු කරනවා ගොඩක් දේවල් කරනවා කියලා කියන දැන් තේක උනත් කිරිතේක උනත් CM 90 මට්ටමට ගේනවා කියලා කිව්වා. නමුත් අපි දකිනවා මේ වෙළඳපොලේ මේක ක්‍රියාත්මක වීමක් නැහැ. ජනතාවගෙන් ඇහුවම ජනතාව කියන්නේ කොහොම මහත්ය එහෙම එකක් අපේ අපි අපිට නැහැ අපි බොන්නේ රුපියල් 100ට. ඒතකොට කඩේ හිමියෙක් කියනවා බෑ දෙන්න විදියක් නැහැ 90ට දෙන්න විදියක් නැහැ කියලා. දැන් ඔය ඔබතුමාලා අඩු කරන 120 සහනය ජනතාවට ලැබෙන්නේ නැතුනොත් මොකද කරන්නේ? සම්පූර්ණයක් කියන පාරිභෝගිකාරී. පාරිභෝගික අධිකාරියේ කාර්යභාරය මොකද්ද? මේ රටේ සත්ව ආරක්ෂා කරන්න නෙමෙයිනේ. කුරුල්ලෝ ආරක්ෂා කරන්න නෙමෙයිනේ. මළගියත් ආරක්ෂා කරන්න නෙමෙයිනේ. පාරිභෝගිකය ආරක්ෂා කරගන්න. ඒතර පාරිභෝගිකයට අපි මේ සහනයක් දෙන්න හදනවනා. ඒ සහනය ඍජුව පාරිභෝගික රණ දෙන වක්‍යෙම දෙන පාරිභෝගිකාරියට. බැරි නම් කියන්න සභාපතිකම ජනාධිපතිතුමා මට දෙන්න සති දෙකක් මම මේ කළුකට මාපියක් කරන දවස් දෙකින් මා. සති දෙකක් දෙන්න මට සභාපතිකම මම වැඩේ කළා බෙන්නන්න මා. හරි මට දෙන්න. මං කළා බෙන්නන්න. කරන්න බැහැ නෙමෙයි කරන්න පුළුවන්. මොකද කරන්න බැරි. එනසා මේ සාහනේ අපි මිනිස්සුන්ට අනිවාර්යෙන් කරන් දෙන පාරිභෝගිකයට පාරිභෝගිකාරියට අපි කියනවා දැන් නිින්දෙන් අවදි වෙන්න ඊයේ පාර්ලිමේන්තුවේ බරපතල ප්‍රකාශයක් කරා ඔයගොල්ලෝ සම්බන්ධව මහින්දාන දලුත්ගම ඇමතිවරයා හරි නලින්පොන් ඇමතිවරයා අපි ආන්නේ මේකයි මුන්ට බිත්තරේට දින අමාරුව නැහැ නේ අකෝ මේ මිනිස්සුන්ට මේ සාහන් දි කරන් දෙන්න දැන් රුපියල් 35 බිත්තර දීලා බේකිරිම්යන්ගේ සංගමයට නලින්පොන් ඇමතිවරයා එයා කියන අපිට බේකිරිකේ මඩු ගන්න බැරිලු එතන නලින්පොන් ඇමතිවරයාත් මේ රජය අපහසුතාවපත් කරන වැඩ කරනවා ඔව් 35 බිත්තර දීලා බේකිරිම්යන්ට දැන් කේක් කැල්ල අඩුවට දෙන්නේ නැහැ මේ අක්කු. ඈ මොකද මේ කරන්නේ? ඒ නිසා අපි මේ වෙලාවේ ඍජුම් පාරිභෝගික අපේ ඉෂ්ට දේවතාව අපි දැක්කයේ හඩපටි වල අපි දැක්කා ජනතාව දක්වන අදහස්. ඉතින් අපි කියන්නේ මේකයි. අපි මේ සහන දෙනවා මේ සහන ඍජුම අරන් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. මොකද එක එක දේශපාලන පක්ෂවල මත තියලායින් තමයි මේ හෝටල් ආපන ශාලා කරන්නේ. ඒ මිනිස්සු මේ සහන දෙන්නේ ආණ්ඩුව ජනප්‍රියපත් වේ කියලා කාරණේ උඩ. ඉතින් අපිට ආණ්ඩුව ජනප්‍රියපත් වුණත් ගැන්නේ නැත්නම් අපට අදාළ නැහැ. අපේ
ඉෂ්ටදේවතා පාරිභෝගිය අපිනේ පාරිභෝගය වෙත්තේ පාරිභෝගයේ මේ සානෙම ලබා දෙන්න ඕන ලබා නොදෙන වෙන තමයි අර මේ දුරකට ලංකේ WhatsApp එකේ අපිට දාන්න ඒ හෝටලේ ඡායාරූප එහෙම නැත්නම් හෝටලෙ මිය බෙල්ලෙන් අල්ලලා දෙකක් අනින්න කිසි ප්‍රශ්නයක් නැහැ ජනාධිපතිතුරු පන්නන්න පුළුවන් නම් මේ රටේ අර කපා කපා කියලා ජකඩ වැට කපන් ගියා ඈ මැතිතුමතුරු ගෙවල් ගිනි තිබ්බා කරන්න තියෙන සේවද බස් අතරම ගියු බස් එක ගිනි තිබ්බා මෙච්චර දයක් කරන්න පුළුවන් එකේ බැරිද හෝටල් කාඩරි කියලා කනට දැක් ගාලා මේ සාන ඉල්ල ගන්න ඒ නිසා පාරිභෝගය අපි කියනවා හෝටල් ලිමියගේ බෙල්ලෙන් අල්ලලා හෝ මේ සාන ලබා ගන්න දැන් මේ පාම් මිලට මොකද වෙන්නේ පාම් මිල අඩු වෙන්නේ නැද්ද පාම් මිල අඩු කරන ක්‍රමයේදී අපි දන්නවා අපි පාන් ගෙඩියකට යන කොස්ට් එක කීයද කියන එක අපි කියනවා අපි මේ වෙලාවේ පාරිභෝගිකාරියටත් ඇමතිවරයටත් කියනවා කරුණාකර පාන් ගෙඩිය අයින් කරන්න පාන් කිරලා වෙළඳ පොලියේ ගන්න පුළුවන් තත්ත්වය හදන්න දැන් අපි ගෙදර පාන් ගෙඩියක් තියෙනවා මම පෙන්වන්නම් දැන් ගෙනල්ලා ග්‍රෑම් 140 පාන් ගෙඩිය තියෙනවා මේ දැන් මම පෙන්වන්නම් හරිද උන්න තත්ත්වේ ඒ නිසා අපි කියනවා බේකිරිමියන්ගේ සංගමයේ පාන් මිල අඩු කරන්නේ නැත්නම් අපි ජනතාවෙන් ඉල්ලා සිටිනවා පාන් කෑම මදකර පොඩ්ඩක් නවත්තන්න. එතකොට පාන් ගල්ුණෙන් පස්සේ තමයි නැවත මිල අඩු කරන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ පාන් පිටි මිල අඩු වෙලා තියෙන්නේ. පාන් පිටි මිල අඩු වෙලා තියෙන්නේ. ග්‍රෑම් 90යි දාන්නේ මාළු පාන් එකකට. ග්‍රෑම් 90යි දාන්නේ රෝස් පාන් එකකට. හැබැයි රෝස් පාන් ගාව විකුණන්නේ රුපියල් 60යි 70යි. ග්‍රෑම් 90යි දාන්නේ. ග්‍රෑම් 100ක් කියන්නේ පාන් පිටි ඊසුයි ලුණුයි වතුරයි සීනි දාන්නේ. හරිද? රෝස් පාන් එකකට. හරි. හොල්ටල් එක. ඉතින් මේකට ග්‍රෑම් 100ක් කියන්නේ රුපියල් 21යි. හරිද පාම්පිරිකල රුපියල් 210 ගන්නවා රුපියල් 21යි රුපියල් 21යි බාස්තත් රුපියල් 10ක් තියලා පොරොන් විතර රුපියල් 35 හතරේ රෝස් පාන් ඉක්ුණන්න පුළුවා හරිද ඒ නිසා මේවට නියාමනයක් නැති නිසා තමයි මම මේ හූරම් කන්නේ ඒ නිසා ආණ්ඩුවට කියනවා සත්භාවයෙන් ජනතාවට සහන දෙනවා නම් මෙන්න මේ අතරමැදි කළු කඩ මාපියව නවත්තන්න ඕන ඒක කඩන්න පාරිභෝගිකයන්ට බැරි නම් දෙන්න සභාපතිකම් මට මම සති දෙකෙන් ගොවියගේ එළවලු ටික අඩු වෙනවා නම් ඒ අඩු වෙන වාසිය පාරිභෝගය අරන් දෙනවා ආපනශාලා ලබා දෙන සාහනේ පාරිභෝගය අරන් දෙනවා අතරමැද කලුකට කාර්යෝ ගබඩා තියා ගබඩා කරන් ඉන්න එක සියල්ල නවත්තලා ඔය පාරිභෝගිකාරිය කොබිස් කරලා ජරා පප්පල කණින්ගද එළියට දාලා පාරිභෝගිකාර සුද්ධ කරලා පාරිභෝගිකාරිය ගෞරවණීය භාවය ඇති කරනවා කියන එකත් මමත් මතක් කරනවා The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය